ලොවටම හෙළිදරව් වුණ කිම් ජෝන් උන්ගේ කාන්තා සංචිතය ගැනයි දැන් අපි කියන්නේ. උතුරු කොරියාවේ ආඥාදායක කිම් ජෝන් උන් ගැන තොරතුරු එරට මාධ්‍ය සංගවා තිබෙන පසුබිමක ඔහු පවත්වා යන බව කියන සතුටු කරවන කන්‍යා සංචිතයක් හෙවත් ප්‍රෙෂර් ස්කොට් සම්බන්ධ බටහිර මාධ්‍ය හෙළිදරව්වක් කර තිබෙනවා. අතීත රජවරුන්ගේ අන්තඃපුරයට සමානකමක් දක්වන මෙම සංචිතය සඳහා කන්‍යා ගැහැණු ළමයින් 25 දෙනෙකු පාසල් වලින් තෝරා ගනු ලැබෙනවා. ඔවුන්ගේ කාර්ය වන්නේ කිම් ජෝන් සහ ඔහුගේ සගයන් සතුටින් තැබීමයි. උතුරු කොරියානු ආඥාදායක කිම් ජෝන් විනෝදාස්වාදය සඳහා දේශ ඉට්ස්කොට් නමින් පවත්වා යන මේ කණ්ඩායමේ අය වරින් වර ඒකාධිපති කිම් ජෝන් උන් සහ ඔහුගේ සගයන් ලිංගික සත්කාරවලින් නිතිපතා සංග්‍රහ කරන බව පසුගියදා උතුරු කොරියාවෙන් පැනගිය යෝන්මි පාක් නැමැති කාන්තාවක් බ්‍රිතාන්‍ය මාධ්‍යයක් වන ඩේලි ස්ටාර් වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී හෙළිදරව් කර තිබෙනවා. සෑම වසරකම කන්‍යා ගැහැණු ළමුන් 25 දෙනෙකු ඒකාධිපති කිම් ජෝන්ගේ කන්‍යා සංචිතයට තෝරා ගන්නා බව යෝන්මි පවසා තිබෙනවා. මෙම කාන්තාවන් තෝරාගනු ලබන්නේ පෙනුම සහ රජයට ඇති පක්ෂපාතීත්වය මතයි. පාක් පැවසුවේ ඇයද මෙම සංචිතයට දෙවරක් තෝරාගෙන ඇති නමුත් පවුලේ තත්ත්වයේ හේතුවෙන් ඇයට මෙම කණ්ඩායමට සම්බන්ධ වීමට නොහැකි වූ බවයි. කිම්ගේ සංචිතය තෝරා ගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන් රට පුරා පාසල්වල පන්ති කාමර වෙත පැමිණෙන අතර ඔවුන් මේ කරන්නේ කිසිම ලස්සන ගැහැණු ළමයෙකු මග නොහැරීමටයි. ගැහැණු ළමුන් සොයාගත් පසු ඔවුන්ගේ පවුල් පසුබිම පරීක්ෂා කිරීමද ඔවුන්ගේ කාර්යයක්. උතුරු කොරියාවෙන් පලා ගිය පවුලේ සාමාජිකයන් සිටින හෝ දකුණු කොරියාවේ ඥාතීන් සිටින ගැහැණු ළමයින් ඔවුන් මෙම සංචිතයට ඇතුළත් කරගන්නේ නැහැ. ගැහැණු ළමයින්ගේ මුහුණේ ලප හෝ පළුදු ඇත්නම් ඔවුන් ප්‍රතික්ෂේප කරන බවද කියවෙනවා. පළමු අදියරේදී ගැහැණු ළමයින් තෝරා ගැනීමෙන් පසුව ඔවුන් වෛද්‍ය පරීක්ෂණයට ලක් කරන බවද පැවසින්නේ බොහෝ පරීක්ෂා කිරීම් වලින් පසුවයි. තෝරාගත් ගැහැණු ළමයින් කිහිප දෙනෙකු පමණක් ඉදිරිවන අතර ඔවුන් හිම රටේ අගනුවරට යවනවා. මෙම සංචිතයට ගැහැණු ළමයෙකු තෝරාගත් පසු ඔවුන්ගේ එකම අරමුණ ඒකාධිපතියා සහ ඔහුගේ නිලධාරීන් සතුටු කිරීමයි. වාර්තාවට අනුව නැසී ගිය හිටපු කොරියානු ආඥාදායක කිම් ජෝන් ඉල් විශ්වාස කළේ කන්‍යා ගැහැණු ළමයින් සමග සම්බන්ධතා පැවැත්වීමෙන් පුද්ගලයෙකුට වැඩි කාලයක් ජීවත් විය හැකි බවයි. කිම් ජෝන් ඉල් 2011 වසරේදී වයස අවුරුදු 70 හෘදයාබාධයකින් මිය ගියා. මෙම සංචිතය පිහිටුවීමේ අදහස කිම් ජෝන් ඉල්ගේ යැයි කියවෙනවා. ඔහු මෙම සංචිතය ආරම්භ කළේ 1970 වසරදී. කිම් ජෝන් ඉල් විශ්වාස කළේ ඔහු තම පියා සමග ලස්සන ගැහැණු ළමයින් කිහිප දෙනෙකු තැබුවහොත් ඔහු ඉතා සතුටට පත්වන බවයි. ඒ නිසා ඔහු උතුරු කොරියාවේ ගැහැණු ළමයින් කිහිප දෙනෙකු තෝරාගෙන කිම් සුන්ගේ නිවාඩු නිකේතනයේ තැබූ බවත් කිම් සුන් තම පුතා ගැන කෙතරම් සතුටු වූවාද කිවහොත් ඔහු ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස ප්‍රකාශ කළේ එම කටයුත්තෙන් පසුව බවත් කියවෙනවා. 1983 කිම් ජෝන් ඉල් ඔහුගේම භාවිතය සඳහා දෙවන අංශයක් නිර්මාණය කළා. පාක් පැවසුවේ වසර ගණනාවක් පුරා මෙම කණ්ඩායමේ වේෂ නිරූපණය බොහෝ වාරයක් වෙනස් වී ඇති බවයි. කිම් සුන් සම්ප්‍රදායික කාන්තාවන්ට කැමති වුණා. ඒ ඔහුට පොචොම්බෝ ඉලෙක්ට්‍රොනික් ඇසෙම්බල් නමින් ඔහුගේම කණ්ඩායමක් තිබූ නිසා ඔවුන්ගේ ශරීර හැඩතලද බෙහෙවින් වෙනස් වුණා. කිම් ජෝන් ඉල් උස ගැහැණු ළමයින්ට කැමති වූයේ නැහැ.
ඔහු වැඩිපුරම කැමති වූයේ වටකුරු මුහුණක් ඇති ගැහැණු ළමයින්ටයි. කිම් ජෝන් බටහිර කාන්තාවන්ට කැමති. කිම් ජෝන් උන්ගේ වත්මන් බිරිඳද ප්ලෙෂර් ඉට්ස්කොට් හි සිටි බවයි පැවසෙන්නේ. ඒකාධිපතියාට තිබෙන බය නිසා මේ ළමුන්ගේ පවුල්වල අය මෙම කටයුත්තට විරුද්ධ වන්නේ නැහැ. මෙයින් පසු මෙම දැරියන් වයස අවුරුදු 20 සම්පූර්ණ වන විට බොහෝ විට නායකයන්ගේ ආරක්ෂකින් සමග විවාහ වෙනවා. එය ප්‍රෙෂර් ඉස්කොට් සමාජිකයන්ගේ ගෞරවයට කරුණක් බවයි පවසා සිටියේ. හොඳයි, ඉතින් මොහොමාරි මේ ඒකාධිපතිය ගැන සහ මේ හෙළිදරව් වුණ කරුණ ගැන ඔයාලගේ අදහසුත් කමෙන්ට් කරගෙනම යන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්නත් එපා. ස්තුතියි.